මල්ලේ මේ ළඟපාත ගරාජ් එකක් එහෙම නැද්ද? මොකද්ද? ගරාජ් එක? ආ ගරාජ් එක? ආ ගරාජ් එකක් නම් ඉතින් තව ඕව විතර කිලෝමීටර 5ක් වෙන තල්ලු කරන් යන්න. බයිසිකලේ තෙලුත් තියලා ඒත් එක පාට නතර වුණානේ. බලමුකෝ. ගැලවිලානේ. ගැලවිලාද? ඇයිද යන්න පුළුවන් කොහොමද දන්න? කිලෝමීටර 5ක් දුරයි ගොඩ මල්ලි කරාද යන්නේ. එන මල්ලි ගිහින් නා. හොඳයි හොඳයි. නෑ ඕන්නේ අනි මම බලනවා ඔයා කොහෙද කියලා. ඇයි හිතුවද මම පැනලා ගියා කියලා? මේ බලන්නකෝ ෆ්‍රෙෂ් මල් ටික ඔක්කොම පරවෙලා. ඒකනේ අපරාධින ප්‍රශ්මන් වලට සල්ලි විතන් කරේ. එහෙම තමයි. මනමාලිලා ගන්නේ ෆ්‍රෙෂ්මන්. සෙටිය කොතනටද හොඳ? තව චුට්ටක් හැඩ කරු. ඉන්නකෝ. ඉන්නකෝ. නිකාලා. හොඳ ගානක් යන්න ඇති. අපේ තාත්තා කියන්නේ ගෑනු ළමයෙක් දෙනකොට කාගෙන්වත් වචනයක් අහන්න නැති වෙන්න හරියට යුතුකම් ඉෂ්ට කරන්න කියලා. තාත්තා කියන එක ඇත්ත. මොකද නෑද ඇති කරේම් බලන් ඉන්නේ කොහොමද දෑවැද්ද කියලා බලන්න. මේ අස්මිතියන තේහදන්න. කො අම්මා අච්චාර් බෝතලයක් කරන් ළඟ ගෙදරකට ගියා.
මාලිනා ගෙදර ඉන්නෙම නෑ. මට හිතෙන්නේ යා කැමති නෑ මම මෙහි ඉන්නවට. අපේ ගෙදර බඩ පිස්සර ඇත්තටම පිස්සු. බඩ පිස්සා කියන්නේ පිස්සු හින්දම නෙමෙයි. අන්තිමට අම්මගේ බඩ පිහිදගෙන ආපු හින්දා. අවමත්තට තේකක් කලන් එන්නද? ඇයෝදෝ. උඹ හදන්නේ තේ පොලම මාව මරන්නද? පෞ සිද්ධ වෙන කතා කියන්නේ මොකද අම්මාත්තයා? සේන 550 ජාතක පොත කියවලා තියෙනවා. අම්මාත්තමට වීලු කරනවා. එච්චර බිනක් කොහෙන්ද අම්මාත්තේ අපිට? සේන මිනිහෙක් අවුරුදු 100ක් ජීවත් වුණත් ලබන්න බැරි අත්දැකීම. එක වතාවක් 100න් ඒ පොත කියවුවොත් ලබා ගන්න පුළුවන් මිනිහෙකුට. අනේ අම්මාත්තයා මගේ ආයුෂත් තරම් ජීවත් වෙන්න ඕන. මං උඹේ ආයුෂ ගත්තොත් උඹේ ළමයි බලාගන්නේ කවුද සේ? උඹ ළඟදී ළමයි බලන්න ගෙදර ගියෙත් නෑ නේද? අනේ නෑ අම්මාත්තයා. අම්මාත්තයා තනියෙන් දාලා යන්න මට ලෝභයි.
මට මොන තනිකමක්ද යෝදයෝ. උඹ ගිහින් ගෙදර ළමයිත් බලලා මට වැඩි තලපත් අරන් වරේ. පුංචි හාමල ගෙදර ඉන්න වෙලාවක මං ගෙදර ගිහින් එන්නම් අම්මාට. ඒක නෙමෙයි අම්මාට, මං ඉර නරක හීනියක් දැක්කනේ. මොකක්ද? සර්පය හතර දෙනෙක් බංගලාවේ මුළු හතරට වඩා බලන් ඉන්නව දැක්කනේ. ඉතින් උඹට තිබුණේ ඒ වෙලාවේ හීනෙම්ම නැගිටලා ගිහිල්ලා මුළු හතරට බිත්තර හතරක් තියන්න. අප්පච්චි පිටිපස්සේ දොර ඇරලාද කොහෙද ආවේ? මං බලලා එන්න. අක්කරි වලට 80ක්. කට දාමු 40ක්. බටු වලට 70යි. බටු වලට 30ක්. එතකොට ඉස්කිරිණා වලට 50යි. ඒක එපා. එහෙනම් ඔක්කොම හරිනේ. ඔක්කොම මතක තියාගන්න ඕන. සුසිලෝ මට මේ කියන්න අමතකුණා. මේ සැර රක්ෂණ වාර්කයේ ගෙවන්න ටිකක් පරක් වුණා. මලයට කියහන් පොල් කඩපු ගමන් ගෙවනවා කියලා. එහෙනම් මං ගිහින් එන්නම් සිරියක්කේ. ආහා අනේ වාසනාව. දැන් ඉස්ස මහත්තයා මෝටර් සයිකලේමයි යන්නේ. මුද පටියක් ගන්න නැහැ. බටත් බෙරිය රක්ෂණයක් දාගන්න සිරියෝ. අනේයෝ මාත් රක්ෂණයක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ මගේ එළවලු වගාවට. නැත්තං ඉතින් වැස කාලෙට අපිට නැහින්නනේ වෙන්නේ. කොහෙද මුදලාලි අපේ එළවලු ටික ගන්නෙ කුණු කොල්ලෙටනේ. මේ මගේ මොකක් අහගන්න නැතු හිටහන්. හරි හරි මේවා ගණන් හදන්න මුදලාලි. ඔයනම් ගණන් හැදිය හැකි. හැබැයි උඹලේ ගණන් බලන්න තමයි බැරි. ඒ මුදලාලිට තරහ යන. බටු කිලෝ කීයද? 7යි. හරියටම හරියට 7 කියනවා හරියට. බලන්නකො ඉතින්.